සමාජ තමාව පිරිසතු කරන්නට වෛරකරමින් තමාව අපිරිසතු කරන්න ආරක්ෂා කරනවා. ඒ අපි ලෝකෙ දකින විදිිය තමාව පිරිසතු කරන්නට වෛර කන්නවා තමාව අපිරිස්සතු කරන්න ආරක්ෂා කරනවා. මතකතියාගන්න ජීවිත වෙනස් විදියට දකින්න. ඔබේ ගැලවුම් කාරයා තමයි ඔබේ අඩුපාඩු දුරුවලතාවයන් පෙන්වා දෙන්න. ඔබේ ගැවුම් කාරය තම ඔබ වේචනය කරන්න. හැමදාම අපිෝ සතුටු කරමින් අපට බොරු කියමින් අපට නැති දේවල් මවා පෙන්වමින් අපට නැති ලෝක පිළිබඳ අදහස් බලාපොරොත්තු ඇතිකරවමින් යමෙක් කටයවුත්තු කරයිද ඔහු අපිව අපායට ගෙනියනවා. යමෙක් අපට රිද්ධ වන වන අපට රිද්ධවන කෙනා අපිවසු වර්ගයට ගෙනියනවා. ඇත්තට මම ඔබලාට කියෙනවා. ඔබලාගේ තුවාලයට බෙහෙද්දාන කෙනා සමඟ නොව. ඔබලාගේ තුවාලයට කටුව නින්නා සමඟ ගමන් කරන්නේ කියයා. ැනි පැත්ත දකින්න. ඔබ විවේචනය කරන්න කෙන ඔබ පිරිසදු කරනවා. ඒුනාට ලෝකි මිනිස් සුදාහක් ගත්තොප ඒ දාහෙෙන් නම සයනු නමය ඇදසම නමයයි නමයක්ම කැමතිනෑ තමන්ම විවේචනය කරන්නවාට. මේන්න වුනත් එහෙම එකගු කැමතිනෑ ගොල විේචනය කරන්නවට. එගොො කැති ලස්සනට බොරුවට හැමෝම ස්සරා නැති බොරුවක් එගොලොන්ට මවල පෙන්නලා නැති වටිනාකං එගොලන්ට හදල දීලා නැති බොරු කියලා එගළ අන්දනොවට එගොලු කැමති. ඔගොලු ඇන්දෙන්ට කැමති වුණා. ඔගොළො නූගත්කමට කැමති වුණ. ඔගො ගොල්ලො පිළිබඳ විවෘර්ත විවේචනය ප්‍රතික්ෂේප කලා. බොරු මිත්‍යා තුෘෂ්ික වංචා සහගතව අදහස් ඔගොලො ප්‍රිය කලාා. ඔගොල් ලෝගොල්ලො අතිම්ම සේදි විෙනසා ගත්තා. දෙම්මන් කියන වායෝ මෝඩ වැඩේ කරන්නේපා සොයන්න දර්ශනයක් තියෙන තැනක්. මල්වට්ටික් තියෙන තැනක් නෙමෙයි පහනපපත්තු කොන්න තැනක් නෙමෙයි දර්ශනයක් තියෙන තැනක්. ආත්මය පිරිසිතු කරගන්න තැනක්. ඇත්තටම සොයාන්න ඇගේ මඩගාගනන්න මිනිෙකුට නාන්න සුදුසු තොට පොලක්. මිනිසු කරන්නේ ඇගේ මඩගාගත්තාම පොල් තෙල් සසය අයනෝ. පොල්තෙල් වෙලෙන් ද හරි බහුලයි. කොච්චර මඩගාත් මිනිෙක් පොල් තෙල් ගාගත් වැඩක්නේ යි පොල් තෙල් ටික ගියාව මඩ මතු වෙනවා. පොල්තෙල්වලින් මඩ ේදෙන්නේ. මඩගාගත්ත මනුස්සෙක් සෙවිය යුතුයි ඔහුට පිරිසුදුීම පිණිස වතුරත තොට පොල. නිස්ු තුර තින ොට ොට ැතිනෑ කද වතුතර සීතලයි. මිනිස්සු කම් ඇලි. කම්ලි මිනිස්සු සීතල වතුරට කැමති නෑ. ඒ වුණනාට ඒ සීතල වතුර මනුෂ්‍යයාාපාල් සුද්දත්වයට පත් කොන්න. ඥානවන්ත මනුෂ්‍යයා මෙසේ කල්පනා කරනවා. මේ වතුර කොච්චර සීතල වුණත් මේ වතුරට මංකොච්චර අකමැති වුණත්. මම හදාගත්ත ලෝකය මේ වතුර නිසා නැතිය වුණත් මම යායුතු මේ වතුර තුළටම. මම කිමිදිය යුතුමී වතුරේ බෙල්ල ළඟටම. මම පිරිසුදු කරගත්ත යුතුයි යාාත්මය මගේ ඇතුළ දුරුල තාවයක් නිවැර දිකරගත යුතුයි. මා ඉදිරිියෙහි ගෙන හැර දක්වන මගේ විවේචනය. මට මල් පූජා කලා ලෙස සැලකේ යුතුයි. මං ඔබට කියන්නේ ඔබ වේචනය කරන කෙනාම ඔබේ ගුරුවරයා ලෙස දකින්න කියලා. ට දොස් පාවරන්නා මොබේ ගුරුවරයා ලෙස දකින්න. සමර වෙලාවටමලෝකය අපට හම්බෙන මිනිස්සු කණ්ඩායම් දෙකක් ලෙසා අපට දොස්පාවරනෝ. කොටසක් අපි සැබෑවටම නිවැරදිකරුවන් වේවී අයි සිතා. අපට චෝදනා කොන්න. තවත් කොටසක් අපිත් එක තියෙන තරහට චෝදනා කොන්න. ඕකෙන් හොගොල්ලන්ට වැඩිපුරම හම්බ වෙන්න ජීවිතේ ගොල්ොත් එක රහට ගොල්ලන්ට චෝදනා කරන අය. කලාතුරකින් කෙනෙක් කම්බෙනවා නිවැරදිවේ වී කියල හිතල්ලා අර විදිටම ඒ විදිරම බනිනෝ. ඒවිදිරම චෝදනා කරනවා. ඒ විදිට මපාස කරනවා. හැබැයි මූල පරමාර්ථය වෙනස්. තරහට නෙමේ නිවැරදි කිරීම සඳහා ඒ වගේ කට්ටිය ඉත්තාම දුර්ලබයි. වැඩිපුර අපට හම්බෙනෝ අපිත් එක්ක තරහට අපට බනිනවා. ඔොල අද දල මෙම හිතන්න. ඒත් තරහට චෝදරා කරන්න සියල්ලෝම මට පාරපෙන් වන්න ඕය. ඔවුන් සියල්ලෝම මාගේ ගුරුවරුය ඔන් සියල්ලෝම මාගේ මාර්ගයේ නිවැරදි කරන්න ඕය මගේ දුරුලතාවයන් පිසහර ෝය. මාතුල ඇති අධ්‍යාත්මය පවතින්නාවූ සදකාලික අන්ද කාරයට ඔවන් පහන්දල්වන්න ඕය. ඇත්තට මොවුන් මාව විමුක්තියට යාත්‍රා කරවන්න ඕය. මා ස්වර්ගයට ගෙනියන්න ඕය, මා සදාකාලික ගැලවීමට හා නිර්වාණය කරායාමට ඔවුන් මට පාර් කියන්න ෝය.